මෙරට එන්නත් කරන වැඩසටහන පසුගිය ජනවාරි මාස 29 වනදා ආරම්භ කෙරුණු අතර ඉන්දියාවේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ප්‍රථමයෙන් එන්නත් කිරීම සිදු කෙරුණා. බස්නාහිර පළාතට සීමා වී තිබූ එන්නත් කරන කටයුතු රටපුරා මේ වන විට අඛණ්ඩව සිදුවන අතර කොවිෂීල්ඩ් එන්නත, සයිනෝෆාම් එන්නත හා ස්පුට්නික් 5 එන්නත් කිරීමේ කටයුතු සිදුවනවා. එන්නත් කරණය එසේ දීප ව්‍යාප්තව සිදුවෙමින් පවතින මොහොතක එන්නත් කරන වැඩපිළිවෙල හා එන්නත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා රැසක් එල්ල වෙමින් පවතිනවා. සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එන්නත් කරණය හා එන්නත් ගෙන්වීම අකාර්යක්ෂම බවට අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙරටට ගෙන්වන සයිනෝෆාම් එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 15ක් එනම් ආසන්න වශයෙන් රුපියල් 3030ක් වැය කරන අතර එම එන්නතම බංගලිදේශයේ ලබා ගන්නේ ඩොලර් 10 බැගින් බව හෙළි වී තිබෙනවා. එන්නත් මිලියන 14ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ අනුව එක මාත්‍රාවක් ඩොලර් 15 බැගින් වැය වන මුළු මුදල ඩොලර් මිලියන 210ක් හෙවත් රුපියල් මිලියන 42420ක් පමණ වන බවයි විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එහෙත් බංගලිදේශයේ ලබා ගන්නා මිල ඌ ඩොලර් 10 සමග සංසන්දනය කිරීමේදී එන්නත් මාත්‍රා මිලියන 14 වෙනුවෙන් වැය වන්නේ ඩොලර් මිලියන 140ක් පමණේ. මේ අනුව ඩොලර් මිලියන 70ක් එනම් රුපියල් මිලියන 14140ක පමණ ඌ මුදලට සිදුව ඇත්තේ කුමක්ද යන්න ආණ්ඩුව රටට හෙළි කළ යුතු බවද විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. අපි කිව්වා බංගලාදේශ රජය එක මාත්‍රාවකට ගෙවලා තියෙන්නේ ඩොලර් 10යි. එතකොට දැන් අපි එක මාත්‍රාවක ඩොලර් 5 ගන්න වැඩිපුර ගෙවනවා. ඒ කියන්නේ මාත්‍රා මිලියන 14ක ඩොලර් මිලියන 70ක්. ලංකාවේ මුදලින් මිලියන 14000ක් බිලියන 14ක්. ඒ කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහ බැංකු මංකොල්ලේට වඩා වැඩි මුදලක් මේකෙන් අපිට පාඩු සිද්ධ වෙනවා. එහෙමනම් අපේ රට මේ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව චීනයට ඔච්චර සමීප වෙලා ඉඳලා මේ එන්නත් මාත්‍රාවකට ඩොලර් 5 ගන්න ඩොලර් මිලියන 70ක් වැඩිපුර ගෙවන්න වෙනවා කියන්නේ අපේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය කියන එක. ඒ හරහා ශ්‍රී ලංකාවේ ජනතාවට ඩොලර් මිලියන 70ක් පාඩු වීම, එහෙම නැත්නම් බිලියන 14ක් මිලියන 14ක්, ලක්ෂවලින් ලක්ෂ 140000ක් චීනට මෙච්චර ආදරය කරන චීනට මෙච්චර ලං වෙලා ඉන්න ආණ්ඩුව කරද්දී අපේ රටට අහිමි වීම මහා අකාර්යක්ෂමතාවයක්. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. මුළුමනින්ම අසත්‍ය සාවද්‍ය ප්‍රවෘත්තියක් එක මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳ විපක්ෂයේ තියෙන ඊරිසියාව කුහකකම තමයි මේ ප්‍රකාශ වලින් පෙන්නුම් කරන්නේ. කිසිසේත්ම අප වෙනත් රටවලට වඩා වැඩි ගාණක් දීලා එන්නත් ගෙනල්ලා නැහැ. ඒක අපි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම සයිනෝෆාම් එන්නත අප ලබාගත්තේ මුදලට වඩා අඩු මිලකට බංගලාදේශයට ඩොලර් 10කට ලබා දුන්නා කියලා ව්‍යාජ ප්‍රකාශයක්, වැරදි ප්‍රකාශයක්, සාවද්‍ය ප්‍රකාශයක් කල කෙරුණා. මේ සම්බන්ධයෙන් අප විමසීමක් කරා සයිනෝෆාම් ආයතනයෙන් වගේම කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයෙන්. මේ වෙනකොට චීන තානාපති කාර්යාලයේ නිල වශයෙන් ඔවුන්ගේ ට්විට් ගිණුමෙන් ප්‍රකාශ කළා තියෙනවා මේක ව්‍යාජ ප්‍රවෘත්තියක් කියලා, ඒකට රැවටෙන්න එපාය කියලා. ඒ වගේම තමයි අප ඩොලර් 15කට මිලදී ගත්තේ මේ ඉන්නත. ඇත්තටම චීනෙත් ඒක ඩොලර් 29.75ක් වෙනවා. දකුණු ඇමරිකාවේ ආජින්තිනාව ලබාගෙන තියෙන ඩොලර් 40කට, යුරෝපයේදී හංගේරියාව ඩොලර් 36කට, කොටිම අප්‍රිකාවේ සෙනගාලේ ලබාගෙන තියෙන ඩොලර් 18.60කට. ඒක නිසා අප මේ සියලු රටවලට වඩා ගානකට ලබාගෙන තියෙනවා. මේ පුවත සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන ලද අසත්‍ය පුවතක් හැටියට අප ප්‍රකාශ කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.